සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැම දිනම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද 2024 ජූලි මාසේ 11 වෙනිදා. හරි, බ්‍රහස්පතින්දා දවස. අද මේ වීක් එකේ වැදගත්ම දවස. මුලින්ම ඒක කියන්න ඕන, මොකද අද දවස තමයි අපි USD high impact news වලට આવොත් අද හවස 6ට තමයි රිලීස් වෙන්න තියෙන්නේ CPI numbers. එතකොට CPI news එක වගේම ජොබ්ලස් ක්ලේම් එකක් තියෙනවා. එතකොට මාකට් එකේ සැලකිය යුතු මූමන්ට් එකක් යන්න පුළුවන්. ගොඩක් රිස්කි මූමන්ට් යන්න පුළුවන්. ටයිම් එකක් තමයි හවස 5:45 6:00 කියන්නේ. එතකොට විශේෂයෙන්ම පොඩි account balance තියෙන අය දැන් ඊයේ ඉඳන් ගත්තොත් අපි මේ සතිය හොඳ profit එකක් අරන් තියෙනවා. එතකොට ඔයාලගේ weekly target achieve කරලා නම් තියෙන්නේ news time වල අනවශ්‍ය risk එකක් අරගෙන trade කරන්න යන්න එපා. හරි, ඔයාට ට්‍රේඩ් කරන්න ඕනෙම නම් ස්මෝල් ලොට් වලින් ඔයා නිවුස් රිසල්ට් එක රිලීස් වුණාගෙන් පස්සේ එන්ට්‍රි ගන්න. හරි, මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට අනිත් වැදගත් දේ තමයි ආයේ 10:30ට තියෙනවා 30 year bond action එක. හරි, එතකොට හවස 6 සහ 10:30 කියන ටයිම් වල මාකට් වල ලොකු මූමන්ට් එකක් යන්න පුළුවන්. ඒ ගැන වැඩිපුර අවධානය දෙන්න මේක වීඩියෝ එක පටන් ගද්දිම කියන්නේ, අපේ ලංකාවේ ගොඩාක් අය හිතන් ඉන්නවා නිවුස් ටයිම් එක තමයි මට ට්‍රේඩින් වලින් ලොකුම ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් කියලා. හරි, මං හැමදාම කියනවනේ නිවුස් ටයිම් වල රිස්ක් එකක් අරගන්න කෙනෙක්ට විතරයි එන්ට්‍රියක් ගන්න පුළුවන්. මොකද ලොකු රිස්ක් එකක් තියෙනවා නිවුස් ටයිම් වල. හරි, ඔයා එන්ට්‍රි දාන තැන් වලින් වැටෙන්නේ නැහැ. ස්ටොප් ලොස් දැම්මට ස්ටොප් ලොස් එක ගොඩක් පිප් ගානක් වෙනස් වෙලා වැටෙන්න පුළුවන්. ඒතකොට ස්ලිපේජ් එක ඔය ප්‍රශ්න ගොඩාක් තියෙනවා. හරි, ඒ නිසා මම කියන්නේ හොඳම දේ තමයි නිවුස් වල එන්ට්‍රි ගන්නවා නම් මම කියලා දුන්න සෙටප් තියෙනවා, බයි ස්ටොප් සෙල් ස්ටොප් ඒවත් ට්‍රයි කරනවා නම් අඩු ලොට් වලින් 0.01 වගේ ගියත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාලා රිස්ක් එක ගොඩාක් මිනිමයිස් කරගන්න පුළුවන්. හරි, අනවශ්‍ය රිස්ක් එකක් අරගෙන නිවුස් ටයිම් වල එන්ට්‍රි ගන්න යන්න එපා. හරි, ඔන්න උදේම පැහැදිලි කරා. ඒ වගේම ට්‍රේඩින් කියන්නේ ලොකු රිස්ක් එකක් තියෙන දෙයක්. ඉතින් කිසිම වෙලාවක මේකට ආයෝජනය කරන්න එපා. ණය වෙලා තියෙන දේවල් විකුණලා අනවශ්‍ය විකාර වැඩ කරලා කිසිම වෙලාවක ට්‍රේඩින් වලට ආයෝජනය කරන්න එපා. හරි, කවුරුරි මට එහෙම කතා කරොත්, මට එහෙම අප්ඩේට් එකක් ආවොත් අනිවාර්යෙන්ම මං ගෲප් වලින් අයින් කරලා දානවා. මොකද මේකේ වෙන්න පුළුවන් ලොකුම පාඩුව ඔයා ආයෝජනය කරන සම්පූර්ණ මුදලම අහිමි වෙන්න පුළුවන් කියලා දැන පොලියට අරගෙන වාහන රීෆිනෑන්ස් කරලා තියෙන ඉඩකඩම් ඔය රත්තරන් බඩු විකුණලා මේකට ආයෝජනය කරනවා තරම් මෝඩ වැඩක් තවත් නැහැ. හරි, මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට මේ තියෙන අපි ඊයේ ගත්ත එන්ට්‍රි සෙටප් ටික අපි මුලින්ම කතා කරලා ඉමු. අද ඇනලයිස් එකට යන්න කලින් අපි ඊයේ ගත්ත එන්ට්‍රි වල සමරි එක. හරි, මේ තියෙන්නේ 7:10 වෙනිදා. ඒ කියන්නේ බදාදා ඊයේ දවසේ ගත්ත එන්ට්‍රි ටිකේ සමරි එක. ඔයාලට බලන්න පුළුවන් අපි ට්‍රේඩ් විදිහට ගත්තොත් ට්‍රේඩ් 14ක් අරන් තියෙනවා. හරි, ට්‍රේඩ් 14ම ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් වින් ට්‍රේඩ් 14යි, පිප් 550යි, ලොස් ට්‍රේඩ් එකක්වත් නැහැ. ස්ටොප් ලොස් එන්ට්‍රි එක ගත්තාම ප්‍රොෆිට් බුක් කරගන්න බැරි වුණු එන්ට්‍රිත් නැහැ. මං හිතනවා මේ විදිහට එන්ට්‍රි ෂෙයා කරලා සමරි එකක් දෙන වෙන ගෲප් නැති තරම්. හරි, එතකොට බලන්න එන්ට්‍රි 14ක් දීලා ඔයගොල්ලන්ට මට පුළුවන් උපරිමයෙන් මම සපෝට් එක දීලා තියෙනවා. හරි, එතකොට කවුරු මොන කතාව කිව්වත් මොන ප්‍රශ්නය දැම්මත් මට පුළුවන් උපරිමයෙන් මම සපෝට් එක දෙනවා. ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන අරගෙන තනියම එන්ට්‍රි ගන්න පුළුවන් තැනට ඩිවලොප් වෙන එක ඔයාලගේ වැඩක්. මොකද මේ සර්විස් එක කොච්චර කාලයක් දිගටම කරන්න පුළුවන් වෙයිද කියන එක කියන්න බෑ. හරි, මං ප්‍රශ්න ගැටලු මොනවාද කියන එක කියන්න යන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ දන්නවා මොන හරි ගැටලුවක් ඇති කියලා. ඔය ප්‍රශ්නයක් තියෙනවා, ඒවා අවශ්‍යය දැනුවත් කරලා තියෙන්නේ. හරි, එතකොට කිසිම වෙලාවක ඔයාලා වුණත් තමන්ගේ account details, එතකොට තමන්ගේ investor password, තමන්ගේ දැනට රන් වෙන position, තමන්ගේ රන් වෙන trade වල profit එක කිසිම වෙලාවක share කරන්න යන්න එපා කිසිම කෙනෙක් එක්ක. ඔයාගේ හොඳම යාළුවා එක්කවත් ෂෙයා කරන්න එපා. මොකද ගොඩාක් යාළුවෝ විදිහට ඉන්නේ හිතන්න බැරි අමුතුම කට්ටිය. හරි, අපි ඔතනින් එහාට ඒ කතාව නවත්තමු. අපි යමු අද ඇනලයිස් එකට. මම දැන් මේ ගත්ත සෙටප් එකේ එන්ට්‍රි ඔක්කොම ටික මෙතනින් අයින් කරලා දානවා. මං ඒ ටික අයින් කරගත්තේ නැහැ, ඊයේ ටයිම් එකක් තිබුණේ නැහැ වැඩත් එක්ක. හරි, මොකද මේවා මේ වෙනකොට ඉන්වැලිඩේටඩ් වෙලා තියෙනවා. හරි, එතකොට මේ සෝන් ටික මේ විදිහට අපිට අයින් කරගන්න පුළුවන්. එතකොට අපි ඊයේ වීඩියෝ එකේ කතා කරපු ප්‍රධාන දෙයක් තමයි ඔයාලට මතකේ තියෙන 1 hour chart එකේ තිබුණු
න් කඩල් මිටි ්‍රේෂන් එක ඇත්තම් බූලි ෙන්ගල් ෙන්න එකත් එක මාකට් එක බයිවෙන්න පුළුවන් සැලකේතු ඩොප් එකක් ඇවිල්ල කියන එක හරි. එතකට අපි ටාගට් කරේ මේ ෆිබ්ලෙවල්ලොට වගේ ඩවන් වෙලා මාකට් එක බයිවේ කියලා. හැබැ එතෙන්ට බයි මේ ඩවන් වුනේ නැහැ, සෙල්ල වුනේ නැහැ, මාකට් එක උඩලෙවල්ලකෙම බයි වෙලා තින. හැබැ අපි මෙතන යටින් 2367-68 අතර අපි බයි එක ගත්ත, කිසි ප්‍රශ්නයක් වුනේ නැහැ. ඕවරෝල් හොඳ ප්‍රොෆිට් එකක් ගත්ත හරි. ඒ වගේම 5-minute chart එකට දාලව ආඩ පේන මේන් චේන්ජ් ඔෆ් ටරක්ට එක බයි සයිට් දීලා ඉවරයි මේ වෙනකොට ගෝල්ඩ් එක හරි. එතකොට ඔන්න අපි කතා කළ විදිහට මාකට් එක බයි වෙලා තියෙනවා. ඒ වගේම මේන් චේන්ජ් ඔෆ් ටරක්ට එක දීලා තියෙනවා. ඊට අමතරව ආඩ බලන්න පුළුවන් අපි කතා කරා සෙලින් සෝන් දෙකක් හරි. ඊයේ සෙල් සෝන් දෙකක් කතා කරා. පළවෙනි එක 2374-2376. එතකොට 2375 ඉඳන් මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙනවා 2371.8ට. අපි ආසන්න විදිහට ගත්තොත් පිප් 30ක් 35ක් වගේ ඩ්‍රොප් වෙන මාකට් එක ඇවිල්ලා තියෙනවා හරි. ඒ වගේම සෙකන්ඩ් සෙල් සෝන් එකෙන් 2384-2387 අතරත් අපි සෙල් එකක් දුන්නා. ඔයාලට බලන්න පුළුවන් 2386 ඉඳන් මාකට් එක 2369.97 කියන 2370ට ආසන්න වශයෙන් පිප් 160ක් වගේ සෙල් වෙලා තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වුණු විදිහට මාකට් එක සෙල් වෙලා තියෙනවා. ඉතින් දැනට මම හෝල්ඩ් එන්ට්‍රි විදිහට අපි මේ යටින්ම ගත්ත බයි එකක් හෝල්ඩ් කරන් ඉන්නවා 2366-67 අතර ගත්ත. ඒ වගේම උඩින්ම ගත්ත සෙල් එකක් හෝල්ඩ් කරන් ඉන්නවා. කැමති අයට එන්ට්‍රි එකක් හෝල්ඩ් කරන්න පුළුවන්. හරි, දැන් මේ ඉන්වැලිඩේටඩ් වුණු සෝන් ටික මම මෙතනින් අයින් කරනවා. අපි බලමු අද දවසේ මාකට් එකේ සෙටප් එක කොයි වගේද කියලා. දැන් මේ මේන් චේන්ජ් ඔෆ් ඩිරෙක්ට් එකක් දීලා තියෙන නිසා මම මේ අනිත් ග්‍රෝවින් ටික ඔක්කොම අයින් කරනවා. මොකද ඒ ටික අපිට දැනට වැඩක් නැති නිසා. හරි, එතකොට ඔන්න 5-minute chart එකේ මේ වගේ බොහොම clear setup එකක තමයි අපි ඉන්නේ. එතකොට මෙතන තියෙන ප්‍රධානම දෙයක් තමයි market එකේ දැනට change of direct එකක් පහලට දීලා පොඩි drop එකක් ඇවිල්ලා තියෙනවා. BOS එකකුත් දීලාම. හරි, අපි ඒක mark කරගත්තොත් ඔයාලට පේනවා පළවෙනිම දේ මේ low එක break කරලා තියෙනවා මෙන්න මෙතන. හරි, එතකොට මේ low එක break කරලා මුලින්ම මෙතනින් මොකක්ද දීලා තියෙන්නේ? change of direct එකක් පහලට. හරි, ඊළඟට මාකට් එක නැවත දැන් එතකොට ඔයාලට බලන්න පුළුවන් valid high එක මෙන්න low එක මෙන්න. එතකොට අපි high එකේ ඉඳන් low එකට fibonacci table එක දැම්මොත් මේ විදිහට ඔයාලට පේනවා fibonacci 0.5 එකයි golden pocket එකයි ආසන්නයටම correction එකක් දීලා තමයි මාකට් එක නැවත sell වෙලා තියෙන්නේ. හරි, එතකොට change of direct එක හරි. ඒ වගේම මෙතනින් BOS එකත් දීලා තියෙනවා. හරි, ඔන්න එතකොට ස්ට්‍රක්චර් එක break වෙලා තියෙනවා පහලට. අපි දැන් මේ 5-minute time frame එකේ තමයි කතා කරන්නේ. හරි, එතකොට මේ ඩේටාත් එක්ක අපි හැමෝටම පේන්න තියෙන දේ තමයි මේ ටික. එතකොට දැන් මෙතන valid low එක සහ high එක බැලුවොත් මේ තියෙන්නේ high එක, මේ යට තියෙන්නේ low එක. එතකොට market එකේ වෙන්න පුළුවන් ඊළඟ දේ තමයි එකක් මේ උඩ high එක break කරලා change of direct එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක කන්ෆර්ම් තව උඩට buy වෙන්න පුළුවන්. අපි මේක mark කරගමු. ඔන්න change of direct එක. හරි, ඒ කියන්නේ මේ high එක break කරලා උඩට candle close වෙන්න ඕනේ. එහෙම නැතිනම් ආයෙ වෙන්න පුළුවන් දේ තමයි මාකට් එක continuously down වෙනවා නම් මේ low එක break කරලා මොකක්ද දෙන්න ඕනේ? BOS එක. ඒ කියන්නේ structure break එක. හරි, අපි ඒකත් mark කරගමු. ඔන්න BOS. එතකොට අපි දන්නේ නැහැ මාකට් එක ස්ට්‍රක්චර් බ්‍රේක් කරලා පහලට සෙල් වෙයිද, එහෙම නැතිනම් මෙතනින් චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් දෙන්න උඩට බයි වෙයිද කියලා. හරි, හැබැයි අපිට පේනවා එක දෙයක්. මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකක මාකට් එක මූව් වෙලා තියෙනවා සපෝට් කරගෙන. හරි, ඔයා මෙතන ක්ලෝස් ඉන් ප්‍රයිස් දැම්මා නම් ක්ලෝස් ඉන් ප්‍රයිස් දාලා ට්‍රෙන්ඩ් ලයින් එක හරියට ප්ලේස් කරගත්තොත් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා මාකට් එක ට්‍රෙන්ඩ් ලයින් එකක මූව් වෙලා තියෙනවා. හරි, එතකොට ට්‍රෙන්ඩ් ලයින් එක සපෝට් කරගෙන 1, 2, 3, 4 වෙනි පාරත් ඒ ළඟටම ඇවිල්ලා තමයි මේ buy වෙලා තියෙන්නේ. එතකොට සැලකිය යුතු අප් එකක් යන්න පුළුවන්. හැබැයි fibonacci tool එකත් එක්ක අපි මේක use කරොත් අපිට දැන් fibonacci tool එක දාන්න පුළුවන් මේ high එකේ ඉඳන් low එකට. මොකද valid high එක මෙන්න low එක මෙන්න structure එක break කරලා තියෙනවා. හරි, එතකොට මම මේ high එකේ ඉඳන් low එකට මේ විදිහට fibonacci tool එක දානවා. එතකොට ඔයාලට පේනවා දැන් මේ market price එක තියෙන්නේ fibonacci golden pocket එකයි 0.5 level එකයි අතරේ.
ඒ වගේම අපිට පේනවා RSI එක 74.9ට 75ට ඕවර් බෝට් වෙලා තියෙනවා 21 එක 62.5ට අප් වෙලා තියෙනවා. ආ එතකොට මෙතන සැලකිය යුතු සෙල් එකක් යන්න පුළුවන්. හැබැයි රිස්ක් එකක් තියෙනවා. එතකොට ඔයාලට මෙන්න මේ සෝන් එක මොනිටර් කරන්න පුළුවන්. ෆස් රිස්කි සෙල් එකක් ගන්න. හරි මම ප්‍රයිස් රේන්ජ් එක දෙන්නම්. 2377.47 ලෝ එක ගන්න පුළුවන්. 2376.45. හරි එතකොට අපි මේ මාක් කරගත්තේ මොකක්ද? ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එක. අපි ඒකත් මාක් කරගමු. ෆිබ් ගෝල්ඩන් පොකට් එක. හරි එතකොට අපි මේකෙන් බලන්නේ සෙල් එකක්. ඒ නිසා මම මේක කලයක අතු පාටින් දාන. එතකොට අපිට ඒක පැටලෙන්නේ නැහැ. හරි එතකොට ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එකෙන් ගන්න සෙල් එන්ට්‍රි ටික ස්ටොප් ලොස් හන්ට් කරන්න මාකට් එක උඩට බයි වුණොත්. එහෙම වෙන්න පුළුවන්. උඩට බයි වුණොත් ඊළඟට ඔයාට මොනිටර් කරන්න පුළුවන් එක සෝන් එකක් තමයි මෙන්න මේ 0.7786 උඩින් තියෙන මෙන්න මේ කී ඒරියා එක. හරි එතකොට එතනත් අපි ප්‍රයිස් එක මාක් කරගමු. 2380.35 ලෝ එක ගන්න පුළුවන්. 2379.1 ඔන්න මම දැන් ෆිබොනාචි ටූල් එක අයින් කරනවා. මම ෆිබොනාචි එකෙන් අපිට සෙල් එන්ට්‍රි ගන්න සෝන් කීපයක් මාක් කරගත්තා. දැන් මාක් කරගත්ත විදිහ පැහැදිලි වෙන්නේ නැති. එතකොට මෙතන හැදෙන්න යන සෙටප් එක පැහැදිලි වෙන්නේ නැති. ප්‍රයිස් ඇක්ෂන් එකේ අප් එකක්, RSI මොමන්ටම් ඉන්ඩිකේටර් එකේ ඩ්‍රොප් එකක් එක්ක රෙගියුලර් බෙයරිස් ඩයිවර්ජන්ස් එකක් හැදෙන්න පුළුවන්. මේක රිස්ක් එක තමයි. 21 එක තාම ඕවර් බෝට් වෙලා නැහැ. හරි. එතකොට ඔන්න දැනගත යුතු සියලුම කාරණා ඔයගොල්ලන්ට මම පැහැදිලිව ෂෙයා කරා. හරි. අනිත් දේ තමයි මාකට් එක නැවත පාරක් උඩට බයි වුණොත් මෙන්න මේ සෝන් එක මම අද දවසෙත් මොනිටර් කරනවා වැලීඩ් සෙලින් සෝන් එකක් විදිහට 2384.9යි 2387යි. හරි. මෙතෙන්ට ආව වගේම නැවත පාරක් මේ සෝන් එක ටච් කරලා ඩ්‍රොප් වෙන්න ලොකු chance එකක් තියෙනවා. ඒ ගැනත් වැඩිපුර අවධානයක් දෙන්න. එතකොට මේ පොඩි ටයිම් ෆ්‍රේම් එකක් වෙච්ච 5 minute chart එකේ මේ structure break එක පහලට දෙයිද නැතිනම් change of direction එකක් උඩට දෙයිද කියන එකත් මොනිටර් කරන්න. එතකොට 5 minute candle එක close වෙන්න ඕනේ හරියට structure break එකක් හෝ change of direction එකක් දෙන්න නම්. wick එකක් ගිහිල්ලා වට බෑ. හරි. මං හිතනවන්න ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි දැන් gold 1 hour chart එකට යමු. එතකොට 1 hour chart එකේ ඔන්න අපි කතා කළ විදිහට මාකට් එක ලස්සනට buy වෙලා තියෙනවා. හරි. buy වෙලා ඒ වගේම අපි කියපු key selling zone එකකින් මාකට් එක නැවත drop වෙලා තියෙනවා. එතකොට මේ තියෙන data ත් එක්ක ඔයාලට පැහැදිලිව පේන දෙයක් තමයි 1 hour chart එකේ ඊයේ දවසට අදාළව RSI එක 86ට overbought වෙලා 21 එකත් 66 67 අතරට ඕවර්බෝට් වෙලා ක්‍රොස් වුණාට මෙතන රෙගියුලර් බෙයරිස් ඩයිවර්ජන්ස් එකක් හදලා නැහැ. හරි. ඒක අපිට පැහැදිලිව දැන් ඇහැට පේන්න තියෙන දෙයක් නේ. ඔයාලට පේනවා ප්‍රයිස් ඇක්ෂන් එකේ ඩ්‍රොප් එකක්, RSI වල ඩ්‍රොප් එකක්. එතකොට මෙතන රෙගියුලර් බෙයරිස් ඩයිවර්ජන්ස් එකක් හැදෙන්න නම් මෙයා මේ හයි එකට උඩින් අලුතින් හයි එකක් හදලා කැන්ඩල් එක ක්ලෝස් වෙන්න ඕනේ බූලිෂ් එකක්. හරි. අන්න ඒකයි මම කිව්වේ මේ සෝන් එකට නැවත පාරක් buy වෙන්න හැකියාවක් තියෙනවා. අනිවාර්යෙන් buy වෙනවා නෙමෙයි. මෙතෙන්ට අප් වුණොත් ඔයාට පුළුවන් මේ 1 hour chart එකේ divergence එකක් හැදෙයිද කියලා බලන්න. හරි, ඕක එක දෙයක්. ඊට අමතරව 1 hour chart එකේ තව imbalance එකක් සහ clear OB එකක් උඩ තියෙනවායි කියන එක මතක තියාගන්න. මෙන්න imbalance එක. ඒ වගේම 2406 2412 කියන zone එකිනුත් market එක sell වෙන්න chance එකක් තියෙනවා. හරි. එතකොට 1 hour chart එකේ ඊතුරු time frame එකට අදාළව ගත්තොත් ඔයාලට පේනවා මෙතනින් change of direction එකක් උඩට දීලා තියෙනවා. මෙන්න valid low එක, මෙන්න high එක. එතකොට අපි low එකේ ඉඳන් high එකට. මොකද up එකටනේ දීලා තියෙන change of direction එක. Fibonacci tool එක දාපුවාම අපිට පේනවා සමහරවිට Fibonacci tool එකේ 0.382කට විතරයි correction එකක් දීලා තියෙන්නේ. එතකොට සැලකිය යුතු chance එකක් තියෙනවා. මෙයා මේ 2365 2363 කියන මේ ෆිබොනාචි ගෝල්ඩන් පොකට් එකට වගේ ඩ්‍රොප් වෙලා buy වෙන්න. හරි. ඒක වෙනවාම කියලා නීතියක් නැහැ. එහෙම වෙන්න chance එකක් තියෙන. එතකොට එදා අපි mark කරගත්ත මේ ෆිබොනාචි 0.5 level එක, ෆිබොනාචි ගෝල්ඩන් පොකට් ඒරියා එක මේවා අපිට වැදගත් buy entry ගන්න. හරි.
තොට ඒවා ඒ විදිහටම වැලීඩ් විදිහට තියාගෙන අපිට අලුතින් බයි එකක් ගන්න මෙන්න මේ සෝන් එක මොනිට කරන්න පුළුවන්. හැබැයි රිස්ක එකක් තියෙනවා, ටිකක් ලොකු සෝන් එකක්. මේ සෝන් එකට ආවා කියන එක විතරක් මදි බයි එකක් ගන්න කියන එක ඔළුවේ තියාගන්න. මාකට් එක මේ සෝන් එකට ඇවිල්ලා මේ සෝන් එක ඇතුලේ හරිය නැත්තම් සෝන් එක ටච් කරලා හොඳ රිජෙක්ට් කැන්ඩල්යක් හරි හැදුනොත් විතරක් එතනින් එන්ට්‍රි එකක් ගන්න. ඩයිවර්ජන්ස් එකක් වගේ හැදෙනවා නම් ගොඩක් හොඳයි. හරි, ඔන්න බයි එන්ට්‍රි ගන්න සෝන් කීපයක් තියෙනවා. 2366, 62, 2360, 2359, 57, 56, 53, 51. හරි, මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා ගෝල්ඩ් 1 hour chart එකේ තියෙන setup එක. හරි, ඊළඟට අපි ආවොත් US dollar currency index එකට. මොකද දැන් high impact news release වෙන එකත් එක්ක වැඩිපුර මේක effect වෙන්නේ Dixie chart එකට, තන් dollar currency index එකට. හරි, Dixie 1 hour chart එකට ආවහම ඔන්න අපි ඊයේ කතා කළ දේ වෙලා තියෙනවා. මොකක්ද අපි ඊයේ කතා කරේ? ඊයේ කතා කරපු දේ තමයි market එක මේ තියෙන zone එක අපේ resistance එක touch කරලා තියෙනවා. ඒකත් එක්ක මෙතනින් change of character එක උඩට දුන්නට market එක නැවත පාරක් down වෙලා මේ Fibonacci golden pocket එකයි 0.7826 zone එකිනුයි buy වෙන්න පුළුවන්. දැන් ඔන්න Fibonacci golden pocket එකයි 0.7786 zone එකට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට ඕනේ හොඳ සැලකේතු buy pressure එකක් එක්ක candle එක close වෙන්න buy පැත්තට. හරි, එතකොට මේ analysis එක ඒ විදිහටම valid විදිහට මම තියාගන්නවා. එතකොට අපි බලන්න ඕනේ මෙයා මේ යටින් BOS එකක් දීලා පහළට drop වෙයිද නැත්නම් මේ උඩ break out කරලා නැවත BOS එකක් උඩට දෙයිද කියලා. හරි, අපි දැන් බලන්න ඕනේ ඒ කාරණාව. එතකොට දැන් මේ 1 hour candle එක close වෙන්න තව විනාඩි 56ක් තියෙනවා. 56යි තප්පර 30ක් විතර. එතකොට මේ වීඩියෝ එක upload කරනකොට ඔයාලා බලන්න පුළුවන් bullish candle එකක් විදිහට close වෙලාද කියලා. හරි, එතකොට news time එකේ වෙන්න පුළුවන් දේවල් ගැන බැලුවොත් අපි දැන් මේ ඉන්නේ 1 hour chart එකේනේ. එතකොට 1 hour chart එකේ RSI එකයි 21 එකයි පැහැදිලිවම oversold වෙලා තියෙනවා. RSI එක තියෙන්නේ 10යි. මේ 21 simple moving average එක 32. එතකොට දැන් Dixie එක හොඳටම sell වෙලා තියෙන්නේ. oversold කියන්නේ වැඩිපුර sell වෙලා. එතකොට වැඩිපුර sell වුණු අවස්ථාවක market එක වෙන්න ඕනේ දේ තමයි buy වෙන්නේ. එතකොට අද release වෙන්න තියෙන news ටික positive වෙන්න ලොකු chance එකක් තියෙනවා. positive වුණොත් market එක මෙතනින් fly කරන්න පුළුවන්. හරි, හැබැයි මාකට් එකේ නිවුස් ටික නෙගටිව් වුණොත්, නෙගටිව් වුණොත් මේක 4 hour chart එකට වගේ දැම්මොත් ඔයාලට බලන්න පුළුවන්. නෙගටිව් වුණොත් ඊළඟට මෙයාගේ තව drop වෙන්න zone තියෙන්නේ මේ ගොඩක් යට. හරි, එතකොට නෙගටිව් වෙනවා කියන්නේ මේ යට zone වලටම මාකට් එකේ drop වෙන්න පුළුවන්. එතකොට 104, 104යි 200, 104යි 400 වගේ zone වලට උනත් drop වෙන්න පුළුවන්. හරි, එතකොට 4 hour chart එකට අදාළව තවන්නේ RSI එක 14ට අවිල්ල තියෙන. හැබැයි 21 එක තාම 47.92 තියෙන. හරි, ඔය කාරණාත් එක්ක මාකට් එක රිස්කි මූමන්ට් එකක් යන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය රිස්ක් එකක් කිසිම වෙලාවක අරගන්න එපා. මම දැන් මෙතන Fibonacci tool එක අයින් කරනවා. මාකට් එක continuously uptrend තියාගන්න නම් මෙයාට මේ main low එකත් එක්ක ඇන්දෝ Fibonacci tool එක වට බලන්න පුළුවන්. මේ විදිහට low එකේ ඉඳන් high එකට flip tool එක දැම්මොත් දැනට තියෙන්නේ මේ golden pocket එකයි 0.7826 අතර. හරි, මෙතනින් පොඩි drop එකක් ඇවිල්ලා මේ low එක loss කරගන්න නැතුව 1 hour candle එක උඩට නැවත recover වුණොත් සැලකිය යුතු up එකක් යන්න පුළුවන්. gold එක sell වෙන්න පුළුවන්. එහෙම නැතුව මෙයා news ටිකත් negative වෙලා continuously market එක තව drop වුණොත් ඊළඟට ලොකු drop එකක් මේ යට zone වලටම එන්න පුළුවන්. ඒ කියන්නේ gold එක අපි අර කතා කරපු ඉම්බැලන්ස් ෆිල් කරන්න තව උඩට 2400 break out කරලා නැවත පාරක් buy වෙන්න පුළුවන්. හරි, ඒ නිසා ඔය කාරණා දෙකම මතක තියාගන්න. දැනට clear information මොකුත් නැහැ, news negative වේද positive වේද කියලා. ඉතින් මේ එන ඩේටාත් මම ඕගොල්ලොත් එක්ක share කරගන්නම්. එතකොට මේ news time එක ගැන වැඩිපුර අවධානයක් දෙන්න 5:30 5:40 වෙද්දී ඔයාගේ daily target එක achieve කරා නම් ආය market එක පැත්තවත් බලන්න ඕනේ නැහැ. relax again. හරි, එතකොට news time ගැන අවධානයෙන් ඉන්න. gold වල ඔය කියපු setup ගැන වැඩිපුර අවධානයක් දෙන්න. එතකොට entry ගන්නකොට කල්පනාවෙන් පරිස්සමින් trade කරන්න. එතකොට 5 minute chart එකේ මම අර කියපු setup එක ගැන පොඩි අවධානයකින් alert එකකින් ඉන්න. ගොඩක් දුරට පොඩි sell එකක් එන්න පුළුවන් ඒ dataත් එක්ක. හරි,
දර ෆිබනාචි ගෝල්ඩන් පොකට් එක මේ උඩ සෝන් එක මොනිට කරන්න ඒතැන් වලින් රිජෙක්ට වුනොත් මාකට් එක සැලකිය යුතු ඩ්‍රොප් එකක් පහලට සෙල් වෙන්න පුළුවන්. හරි, වා තනියම ට්‍රේඩ් කරනකොට අනිවාර්යෙන්ම ස්ටොප් ලොස් එකක් දාලා ට්‍රේඩ් කරන්න, කිසිම වෙලාවක ස්ටොප් ලොස් එක නොදා එන්ට්‍රි ගන්න යන්න එපා. හරි, මං හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා වැඩේ. එහෙනම් ඔය කියපු දේවල් එක තමන්ගේ රිස්ක් එක මැනේජ් කරගෙන පරිස්සමින් ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. තින් මොන ප්‍රශ්නයාවත් මටත් ෂෙයා කරන්න පුළුවන්, බෙස්ම එන්ටිටික ඔගොල්ලෝ වෙනුවෙන් ෂෙයා කරන්නම්. ඒවා තමන්ගේ රිස්ක් එක මැනේජ් කරගෙන ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරයි යන්න යාළුවෝ. සියලු දෙනාටම ජය වේවා.